අයිබෝවන් මම ජෝතිර්වේදී KAU සරච්චන්ද්‍ර. අද ක්‍රිස්තුවර්ෂ 2023 ජනවාරි 13 සිකුරාදා උදේ 6:26 සුබුරේ උදාව ඉර බැසීම සවස 6:12. රාහු කාලය දවල් 10:56 සිට දවල් 12:12 දක්වා වේ. සුබ දිසා උතුර, මනුසින්න දිසාව ගිනිකොණ, දවසේ වර්ණය සුදු පැහැය. මේ ශලක්ණය ලග්නාධිපති කුජ ග්‍රහය දෙවැන්නේද දිනාධිපති සිකුරු 10 වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තරමක් යහපත් දිනෙකි. වැඩ කටයුතු සාර්ථකත්වයට පත් විය හැකි බලාපොරොත්තු අරමුණු සාර්ථක කරව ඉගෙනීමේ අංශවල වඩාත් වැඩි දියුණුවක් ඇති කරන අද දිනේ පිටරට සිටින අයටද පිටරට අධ්‍යාපනය හදාරන අයට යහපත් තත්ත්වයක් ඇති කරයි. රැකියාවල වඩාත් වැඩි දියුණුවක් ඇති කරයි. සමාජයේ සමග කරන කටයුතු වලටද යහපත්ය. ශරීර සෞඛ්‍ය ධර්මත් දුර්වල විය හැකි තත්ත්වයක් පවතී. කුසුම්භ ලක්ෂණය ලග්නාධිපති සිකුරු ගහය නමවැන්නේද දිනාධිපති සිකුරුද නමවැන්නීම සිටීම නිසා තර්මක් දුරට වාසනාව උදා කරගත හැකි තත්ත්වයක් පවතී. අධ්‍යාපනික අංශවලට තර්මක බාධාය දෙන අද දිනේ රැකියා කටයුතු එතරම් සාර්ථකව සිදු නොවේ. නමුත් ව්‍යාපාරිකයින්ට නම් අද දිනේ තර්මක් යහපත්ය. ශරීර සෞඛ්‍ය දුර්වල වූ අයට තවත් දුර්වල තත්ත්වයන් වලට පත් විය හැක. නිෂ්ප්‍රයෝජන ගමන් බිමන් නිසා මුදල් හදල් නාස්ති වෙන තත්ත්වයකට පත් වී. මිතුන ලක්ෂණය ලග්නාධිපති බුධ ග්‍රහය 7 වැන්නේද දිනාධිපති සිකුරු 8 වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට තර්මක බාධා කිරීම ඇති කරවයි. දියුණුවටද යම් යම් බාධා ඇති කරන අතර තමාගේ තත්ත්වය උසස් කර ගැනීමේ හැකියාවද තර්මක් පහළට වැඩි. ඉගෙනීමේ අංශවලට තර්මක බාධා එල්ල කරන අද දිනේ රැකියාවලට නම් තර්මක් යහපත්ය. ගමන් බිමන් වලින් ඵල ප්‍රයෝජන ලැබෙන අතර ගෙදරදොරේ වැඩ කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අතර තමාගේ පවුලේ අය සමග වඩාත් ලං වී ක්‍රියා කිරීමට සිදුවනු ඇත. කටක ලක්ෂණ ලග්නාධිපති සඳුග්‍රහය 3 වැන්නේද දිනාධිපති සිකුරු 7 වැන්නේද ගමන් කරන අද දිනේ සමාජයේ සමග කරන කටයුතු වලට වඩා යහපත් තත්ත්වයක් ඇති වී විරුද්ධ ලිංගිකයින්ගේ ඇසුරට යාම නිසා තරමක් ගැටළු වලටද මුහුණ දෙන්නට සිදු වී රැකියාවල තත්ත්වය තරමක් දුර්වල විය හැකි අතර ආදායම් උපයන අයටද අද දිනේ තරම්ම සාර්ථක නැත. විදේශ ගමන් වැනි දේවල් වලට තරමක බලපවත්වන දිනෙකි. පිටරට අධ්‍යාපනය හදාරන්නන්ට තරමක් යහපත් තත්ත්වයක් ඇති කරයි. සිංහ ලග්නේ ලග්නාධිපති රවි ග්‍රහය 5 වැන්නේ ගමන් කරන අතර දිනාධිපති සිකුරු 6 වැන්නේ ගමන් කරයි. මේ නිසා තරමක් දුරට යහපත් තත්ත්වයක් ඇති කරයි. බලාපොරොත්තු අරමුණු සාර්ථක කර ගැනීමේ හැකියාව ඇති කරයි. තරමක් දුරට ධනෙ තැන්පත් කර ගැනීමට බාධා ඇති කරන අතර තැන්පත් ධනෙ පවා වැය කරන තත්ත්වයකට පත් වී ගමන් බිමන් කාර්යබහුලත්වයේ වැඩි වෙන අතර දුරබැහැර ගමන් නිසාද තරමක් වැය වීම ඇති කරයි. රැකියාවල කටයුතු වලට තරමක් බාධා ඇති කරන අද දිනේ ව්‍යාපාරිකයින්ට එතරම්ම සුබදායක නැත. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ 4 වැන්නේද දිනාධිපති සිකුරු 5 වැන්නේද ගමන් කරන අද දිනේ ගෙදරදොරේ වැඩට වැඩි අවධානයක් දෙමී තමාගේ තත්ත්වයේ ක්‍රී වැඩි උනන්දුව දක්වන අද දිනේ මූලික අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරවයි. රැකියා කටයුතු වලද යහපත් තත්ත්වයක් ඇති කරන අතර ව්‍යාපාරිකයින්ට අද ඉතාමත් යහපත් දිනෙකි. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය හා සම්බන්ධයට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කරන අතර කෘෂි කර්මාන්ත කටයුතු වලින්ද අද දිනේ කන්‍යා ලග්න හිමියන්ට වාසි උදා කරගත හැකි. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු ගහය 4 වැන්නේ ගමන් කරන්නේ දිනාධිපතියා වීය. එබැවින් තර්මක් යහපත් තත්ත්වයක් ඇති වී ගෙදර දොරේ වැඩ කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන අතර යාන වාහන භාවිතයේද වැඩි වශයෙන් සිදුවන දිනෙකි. ඔබට වාහනයක් නැතිවත් වාහන පහසුකම් අන් අයගෙන් හෝ ලැබීමේ ඉඩකඩක් පවතී. තමාගේ තත්ත්වය උසස් කර ගැනීමට බාධා ඇති කරන අතර විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලට බාධා සිදුවේ. රැකියා කටයුතු වලදී තරමක් ගැටලු ඇති කරන අතර රැකියා වලදී නීතිමය ප්‍රශ්න වැනි දේවල් වලට පැටලෙන්නට පවා ඉඩකඩ ඇති කරයි. ව්‍යාපාරිකයින්ට නම් තරමක් යහපත් දිනේ ඉච්ඡක ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහය 7 වැන්නේද දිනාධිපති සිකුරු 3 වැන්නේද ගමන් කරන අර දිනේ ඔබට යහපත් දිනේකි. සමාජයේ සමග කරන කටයුතු වලට යම් යම් බාධා එල්ල කළත් අහුලේ කරන වැඩවලින් වාසි ඇති කරවයි. තමාගේ හැකියාවන් දක්ෂතාවයන් තරමක් දියුණු කර හැකි. විශේෂයෙන්ම කලාත්මක නිර්මාණශීලී හැකියාවන් නැති අයට ඒවා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර අලුත් ශාස්ත්‍ර ඉගෙනීමට ඉඩකඩ ලැබෙන දිනෙකි. එසේම ඉගෙනීමේ අංශවලින් ඉදිරියට යා හැකි තත්ත්වයක් පවතී. ධනු ලග්නය ලග්නාධිපති ගුරු ගහය 4 වැන්නේද දිනාධිපති සිකුරු 2 වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට ගෙදර දොරෙහි වැඩ කටයුතු වලට වැඩි කාලයක් වැය කරන්න සිදුවේ. තමාගේ තත්ත්වය උසස් කරගත හැකි රැකියාවල නිරත වූ අයට රැකියාවල යම් වර්ධනයක් සිදු කරන තත්ත්වයක් දැකිය හැකි. ව්‍යාපාරිකයින්ටත් අද සාමාන්‍ය ලාභාංශ ඇති කරගත හැකි. තමාට වීවන කරදර බාධක මගහරවා ගත හැකි. බලය ලැබුණොත් බලය අනිසි ලෙස යෙදවීමට ඉඩකඩ ඇති බැවින් තරමක් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු ගහය දිනාධිපතියා සමග ලග්නයේ ගමන් කිරීම අද ඉතා යහපත් ප්‍රතිඵල දක්වන දිනයක් වනු ඇත. බලාපොරොත්තු අරමුණු සාර්ථක කරවන අතර තමාගේ තත්ත්වයේ උසස් වීම වලට පවා ඉඩකඩ ඇති කරයි. ඉගෙනීමේ අංශවල නියැලෙන්නන්ටද වාසිදායක වන අතර විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිටරට අධ්‍යාපනය හදාරන්නන්ට වාසිදායකයි. රැකියාවලදී තමාට පහළ වැටීමට සිදුවන අතර අන් අයගේ දොස් සීමට පවා සිදුවනු ඇත. ව්‍යාපාරිකයින්ට අද තරමක් යහපත් තත්ත්වයක් ඇති කරයි.
අන්නයිගින් උදව්පකාර ලැබෙන තත්ත්වයක් ව්‍යාපාරවලදී පවතී. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු ගහයා 12 වැන්නේද දිනාධිපතියා සමග ගමන් කිරීම තරමක් යහපත් තත්ත්වයකි. පිටස්තර අයගේ උදව්පකාර ලැබී පිටස්තර රටවල වාසය කරන අයටද තරමක් වාසී ඇති කරයි. නීතිමය ප්‍රශ්න වැනි දේවල් වලින් තරමක ජයග්‍රහණ ලැබිය හැකි තත්ත්වයක් පවතී. සමාජයෙන් උදව්පකාර ලැබී ගෙදර දුරේ වැඩ වලින් තරමක් බැහැරව සිටින්නට සිදුවනු ඇත. මීන ලග්නේ ලග්නාධිපති ගුරු ගහයා ලග්නේද දිනාධිපති සිකුරු 11 වැන්නේද ගමන් කරන අද දිනේ තරමක් යහපත් දිනයකි. ලාභ විපේන දේවල් වලින් ප්‍රයෝජනගත හැකිය. සමාජයේ කැපී පෙනීමට ද අන් අයගේ ගෞරවයට ලක්වීමට ද ඉඩකඩ ඇති කරයි. ඉගෙනීමේ අංශවල නියැලෙන්නන්ට තරමක යහපත් වූත් උසස් අධ්‍යාපනයට තරමක බාධා එදෙනු ඇත. රැකියාවලදී තරමක් තමන්ට වාසි සිදුවන තත්ත්වයක් පවතී. ව්‍යාපාරිකයින්ට වුවත් අද සුබදායක දිනයකි.